විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කරයින් පස්සේ තමයි ඊළඟට අපි යම් තීන්දුවක් ගන්න සිද්ධ වෙන්නේ. අපි එකමුතු වෙලා යනවාද නැත්නම් විරම අපේක්ෂක ඉදිරිපත් කරනවාද කියන කාරණේ. කාලය ප්‍රමාණවත්ද? පුළුවන් කාලය ප්‍රමාණවත් අපි සම්පූර්ණ සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. සාකච්ඡා අපි කරගෙන යනවා. තවමත් සාකච්ඡා සාර්ථක වෙලා ස්ථාවර භාගයට ඇවිල්ලා නැහැ. නමුත් කෙසේ වෙතත් අපි අවසන් මොහොත දක්වා උත්සාහ කරනවා සියලු දෙනාම එකට එකතු කරගෙන මේ වැඩපිළිවෙලට සහයෝගයේ ශක්තිය දෙන්න. මොකද රට වෙනුවෙන් ස්ථාවර වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා අපේ යම් සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි පක්ෂයේ ගෞරවය සහ අපේ ආශිගයන් එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් ස්ථානයක් හදාගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පූජන පෙරමුණ ඉතින් ඔය චෝදනා කරන කට්ටියට එකතු වෙන්න උවමනා නැති කට්ටියනේ චෝදනා කරන්නේ. ඒගොල්ලන් තනියම කරගන්න පුළුවන් නම් ඒක කරගන්න කියන්නේ. මොකද හේතුව අපිටම අවශ්‍යලා තිබුණා එකමුතු වෙලා වැඩ කරන්න. අපි ජනාධිපති අපේක්ෂක ඉපත් කරෙත් නැහැ. අපි සම්දානයක් වෙනම හැදුවෙත් නැහැ. ජනාධිපති අගමැති අපේක්ෂක දැම්මෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතනින්ද අපි සම්බන්ධ වෙන්නේ කියලා අහුවාම අපි ඊයේ විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමගේ බහුතරයක් මම කියන්නේ ඉතාම වැඩි පිරිසක් කීප දෙනෙක් හැර සිරදනාමගේ ලාංඡනය අති බහුතරයක් එකමතිකව තීන්දුව කරේ ලාංඡනය වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා කියන කාරණය. එතනින් එහාට බලමු කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. චෝදනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් චෝදනා කරන කෙනෙක් වැදගත් වෙන්නේ එකට එකතුලා වැඩ කරන්නේ කොහොමද කියලා කල්පනා කරන එක. ඒක අමාරු වැඩක්. අමාරු වැඩේ කොහොමද ඉක්මනින් ස්ථාවරව ඉදිරියට ගෙනියන්නේ කියලා තමයි අපි කල්පනා කරන්නේ. කොමුදමාලගම ජාතිලස්තු මන්ත්‍රීවරු තමයි මේ පොහොත්තුවට වැඩාත්ම කැමැත්ත දක්වන්නේ. ඔයි දේවල් අපේ පක්ෂ කටිය නෙමෙයිනේ දැන්. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ බඩගෝස්තරවාදී වෙනින් පෙනී හිටන කට්ටිය. ඒ නිසා ඒ කට්ටිය ගැන අපිට කතා කරන්න ඕනාවක් නැහැ. දැන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න ඉන්න මේ පක්ෂයේ ඉන්න ශ්‍රේෂ්ඨයන් පක්ෂයේ ඉන්නවා. දුර්වලයන් නැත්තම් පාවා දෙන්නන් පක්ෂය අතහැරලා යන එක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒ පාවා දෙන්නන් කරන ප්‍රකාශ පක්ෂය අතහැරලා දාලා ගිහිල්ලා අපිට අදාළ නැහැ. මොකද ඔවුන්ගේ බඩගෝස්තරවාදී වෙනින් යම් අය වෙනින් පෙනී හිටන අය. ඒ නිසා ඒ අයගේ ප්‍රකාශ අපි ගණන් ගන්නේ නැහැ.